සුසන්තිකා ජයසිංහ අමින අගන චෝදනා මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. පළවෙනි කාරණේ තමයි ඊට කලින් රජයෙන් දීලා තිබුණා රුපියල් 80,000ක මුදලක්. ඒ මුදල දීලා තිබුණේ ක්‍රීඩා අරමුදලින්. ක්‍රීඩා අරමුදල තිබෙන්නේ කෙකනට පරිගණන නෙමෙයි. ක්‍රීඩා අරමුදල තියෙන්නේ අපේ අහිංසක ක්‍රීඩකයන්ට පෝෂණ දීවනා ටික ගෙවන්න. ඒ වගේම යම් ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවට සම්බන්ධ දෙයක් නැති අය ඉන්නවා. නැත්තම් ගුවන් ටිකට් පදක් වුණායලා තියෙන පුළුවන් සමහර අපේ දුප්පත් ක්‍රීඩකයෙකුට. සුසන්තිකා ජයසිංහට මාසිකව රුපියල් 60,000ක වැටුපක් 2020 වසර දක්වා ගෙවන ලෙස අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. වැටුප සමග මෝටර් රථයක්ද ලබා දීමට තමා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ. ඇයට ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශක තනතුරක්ද ලබා දී තිබෙනවා. මලල ක්‍රීඩා සංසිතික බාර ගන්න. හැබැයි ඊට පස්සේ මට ආයෙනවද ඒව හම්බුනේ නැහැ. වෛද්‍ය ක්‍රීඩා විද්‍යාලයේදී කාමරයක් සකස් කරලා දැන් ඒක හදලා දීලා හදලා තියෙනවා. නමුත් ඒව කවදාකවත් ඇවිල්ලා ඒක වැඩ කරලා නැහැ. ඒතර මේ එකක්වත් ඇයට මතක තියෙන කාරණයක් නෙවෙයි. සහ ඇයගේ කෙලෙගුණ නොදත්කමේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.